නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමානි භික්ඛවේ සප්පුරිස දානානි කතමානි පංච සද්ධාය දානං දේති සක්කච්ඡන් දානං දේති කාලේන දානං දේති අනග්ගහිත චිත්තෝ දානං දේති අක්ඛානං ච පරං ච අනුපාච්ච දානං දේති ඉමානි කෝ භික්ඛවේ පංච සප්පුරිස දානානි ඉති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බුදුපසේ බුදු මහරහත් සත්පුරුෂෝත්තමයන් විසින් පවත් වූ දාන ආකාර පහක් මේ සූත්‍ර දේශනින් පවත්වා වදාළා. පංචමානි භික්ඛවේ සත්පුරුෂ දානානි, මානිමි සත්පුරුෂයන් විසින් දෙනු ලබන දාන ක්‍රම පහක් ඇත. කතමානි පංචේ, ඒ පසේ කවරේද? ශ්‍රද්ධාය දානං දේති, ආනිසංස ඵලයේ අදහාගෙන ශ්‍රද්ධාවෙන් දානේ දෙයි. සක්කච්ඡන් දානං දේති, ගෞරව සම්ප්‍රයුක්තව දානේ දෙයි. කාලේන දානං දේති, සුදුසු කල්හි දානයක් දෙයි. අනග්ගහිත චිත්තෝ දානං දේති, නමස්රුව දානේ පිරිනමයි. අත්තානංච පරංච අනුපාච්ච දානං දේති, තමන් නොතැලී අනුන් නොතලා දැහැමින් දානේ දෙයි. ඉමානි කෝ භික්ඛවේ පංච සත්පුරුෂ දානානි, මානි මේ කියන ලද්දේ සත්පුරුෂ දාන පසයි කියන එක මේ දේශනේ කෙටි තේරුමයි. සත්පුරුෂ කියන මේ වචනේ අපි පැහැදිලි කරගත යුතු තියෙනවා. සන්තෝ පුරිසෝ සත්පුරිසෝ, ශාන්ත පුරුෂයා සත්පුරුෂයයි. ශාන්ත පුරුෂයා කියන්නේ කාටද? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ශාන්ත තත්ත්වයට පත් වුණා. ශාන්ත නමින් හැඳින්වෙන්නේ කෙලෙසුන් නැති කළ බවයි. හිතේ කෙලෙස් තියෙන තරම් හිතේ අශාන්තකමක් තියෙනවා. ශාන්තකමක් නැහැ, සංසුන්කමක් නැහැ. එනිසා සිත සම්පූර්ණයෙන් සංසුන් වන්නේ බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරහත්ත්වයට පත් වුණාමයි. ඒකම ඒ බුදු පසේ බුදු මහරහත් තනතුරු බලාගෙන දාන සීල භාවනාදී කුසල් රැස් කරන උතුමන්ටද ශාන්ත පුරිස සත්පුරුෂ කියලා හඳුන්වනවා. මෙතන හඳුන්වන්නේ බෝසතාණන් වහන්සේලා. බෝසතාණන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. ශ්‍රාවක බෝධිසත්ව, ප්‍රත්‍යේක බෝධිසත්ව, සම්මා සම්බෝධිසත්ව කියලා. ඒ හඳුන්වන්නේ මහා බෝධිසත්ව කියලා. ශ්‍රාවක බෝධිසත්ව කියන්නේ රහත් පදවිය පතාගෙන පෙරුම් පුරන උතුමන්. ප්‍රත්‍යේක බෝධිසත්ව කියන්නේ පසේ බුදුබා පිණිස පෙරුම් පුරන උතුමන්. මහා බෝධිසත්ව කියන්නේ ලෝතුරා බුදුබා පතාගෙන පෙරුම් පුරන උතුමන්. බෝධි කියන්නේ කුමක්ද? බෝධිය කියන්නේ නිර්වාණ ධාතුවටක් නමක්. සර්වඥතාඥාණයටත් නමක්. සෝවාන් මාර්ගයටත් බෝධි කියලා. සකදාගාමී මාර්ගයටත් බෝධි කියලා. අනාගාමී මාර්ගයටත් බෝධි කියලා. අරහත් මාර්ගයටත් බෝධි කියලා. සෝවාන් ඵලයටත් බෝධි කියලා. සකදාගාමී ඵලයටත් බෝධි කියලා. අනාගාමී ඵලයටත් බෝධි කියනවා. අරහත් ඵලයටත් බෝධි කියලා. ඊට බෝධිය කියන නම හඳින් වෙන්නේ සත්‍ය අවබෝධ කරගනු ලැබෙන නිසයි. සතර මාර්ගඥාන, සතර ඵලඥාන අතෙන් ආරි සත්‍ය හතර දැක ගන්නවා. ආරි සත්‍ය හතර දැක ගන්නා බැවින් ඒ ඥාන අට බෝධි නමින් හැඳින්වෙනවා. නිර්වාණ ධාතුවට බෝධිය කියන්නේ සතර මඟ ඵල පිළිවෙලින් සාක්ෂාත් කරගනු ලැබෙන ධර්ම ස්වභාවය නිසයි. සර්වඥතාඥානීයට බෝධිය කියන්නේ ඒ ඥානෙ ලබාගත් උතුමන් තමන් ආબોධ කරගෙන අන් අයටත් ආબોධ කරවන නිසයි. පත්වාන බෝධින් වරභූරි මේ දසෝ කියලා ඔහම හඳුන්වන්නේ
මහා ඥානවන්ත උත්තමයන් තමයි සරුවඥතාඥානයේද පමිණෙන්නේ. ඒ බෝධි නමින් හැඳින්වෙනවා. අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති පච්චඤ්ඤාසින් ධම්සක් සූත්‍රයේ තියෙන ඒ පාඨයේ කියවෙන්නේ අනුත්තර සම්මා සම්බෝධියේ නමින් සරුවඥතාඥානය. ඒමේ උත්තරීතර බෝධි ඥානයන් බෝධි අර්ථයන් සාක්ෂාත් කරගනු පිණිස දන් දෙන සිල් දකින භාවනා කරන නෛෂ්ක්‍රාම්‍ය පුරණ නුවණ වඩන වීරිය වඩන ශාන්ති ඉවසීම වඩන සත්‍යයේ පිහිටා කටයුතු කරන අදිෂ්ඨාන බල ඇතුව කටයුතු කරන මෛත්‍රී වඩන මදහත්ව කටයුතු කරන උතුමන් ද කියනවා බෝධි සත්‍ය කියලා. ඒ සත්‍ය කියන්නේ එහි සිත් අලවා වාසය කරන නිසයි. එනි බෝධිසත්වයන් වහන්සේ මෙතන සත්පුරුෂය කියන වචනින් හැඳින්වෙනවා. ඒ බෝධිසත්ව සත්පුරුෂයන් විසින් දානයක් දෙනවා නම් ආකාර පහකින් යුතුවයි දාන දෙන්නේ. ඒ ආකාර පහට කියනවා සත්පුරුෂ දාන පහ කියලා. පළමුවන්නේ ශ්‍රද්ධාවෙන් දන් දීම. දෙවැන්නේ සකස් කොට ගෞරවයෙන් දන් දීම. තුන්වැන්නේ සුදුසු කල්හි දන් දීම. හතරවැන්නේ නොමසුරුව දන් දීම. පස්වැන්නේ දැහැමින් දන් දීම. ශ්‍රද්ධාවෙන් දන් දීමේ තේරුම මෙහෙමයි. බුද්ධ ශාසනය කැති කාලයක නම් බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් පිළිබඳව හදපත්ෙන් පිළිගන්නවා. හදපත්ෙන් විශ්වාස කරනවා. එසේ විශ්වාස කරන අතර පරිත්‍යාගයේ ආනිසංසයත් පිළිගන්නවා. මේ දානය නම් සසර ගමනේදී චක්‍රවර්ති සැපත් ගෙන දෙනවා. සද්දේව පදවියක් ගෙන දෙනවා. සමාර්ථ බ්‍රහ්මරාජ සම්පත්තියටත් උපනිශ්‍රේ වෙනවා. ශ්‍රාවක බෝධි ඥානයක් ගෙන දෙනවා. ප්‍රත්‍යේක බෝධි ඥානයක් ගෙන දෙනවා. සම්මා සම්බෝධි ඥානයක් ගෙන දෙනවා. දානේ පිහිටා කළ කුසල් බලෙන් ත්‍රිවිද්‍යා ඥානත් ලැබෙනවා. අෂ්ට විද්‍යා ඥාන ලැබෙනවා. ෂට් අවිඥාත් ලැබෙනවා. චතු පරිසම්විදා ඥානත් ලැබෙනවා. සෝලස මහා ඥානත් ලැබෙනවා. සීලම බුද්ධ ඥානත් ලබන්න හේතුවක් වෙනවා. කසර ගමනේදී නැතේ නොකියන හැම දෙයක් ලබන්නටත් හේතු වෙනවා. ලෝකෝත්තර වශයෙන් අර්හත්තේ පසේ බුද්ධත්වයේ සම්‍යක් සම්බුද්ධත්වයේ දක්වා අනුශස් ගෙන දෙනවා කියලා දානේ ආනිසංස හදපත්ලෙන් පිළිගන්නවා. එසේ පිළිගෙන සීලේ ඇති කෙනෙකුට හෝ නැති කෙනෙකුට හෝ ශ්‍රද්ධාවෙන් දන් දෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් සීල් නැති කෙනෙකුට දන් දෙනකොට ශ්‍රද්ධාව නැතුව දෙනවා. එයින් ඒ දානේ අල්ප ආනිසංස දානයක් වෙනවා. තිරිසන් සතාට උනත් ශ්‍රද්ධාවෙන් දන් දෙන්න පුළුවන්. එහිදී ශ්‍රද්ධාව නමින් හැඳින්නේ තිරිසන් සතාගේ සීලයක් ගැන නෙමෙයි. මේ දානේ නම් බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලා පැවැත් වූ උතුම් චාරිත්‍රයක්, පාරමිතාවක්, බෝධිපාක්ෂික ධර්මයක්, ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියලා. මේ තිරිසන් සතා කියන්නේ අද මේ මුණාට පෙර ජාතවල මේ ඇත්ත සක්විත රජ කෙනෙක්, සක්දව රජ කෙනෙක්, බ්‍රහ්ම රාජයේ පවා වෙලා සිටියා. සංසාර දෝෂය අනුව සූපාවෙක් නැත්තම් තිරිසන් සතෙක් බාට පත් වී සිටිනවා. මමත් පෙර ජාතිවල අනන්ත මේ විදියට පත්තේ තිබුණා. මමත් නැවත සෝවාන් ඵලයේවත් නොලැබුවොත් මේ தත්ත්වයේ ඉක්මවල නැහැ. මම මේ සතාට මේ ආහාරය දෙන්නේ මගේ මෛත්‍රියත් එක්ක, කරුණාවත් එක්ක. මේ සතාට මේ දෙන ආහාරය දිව්‍ය ඖෂධයක් වගේ වෙලා මේ සතාගේ සිතේ කුසල් සිත් පහළ වේවා. මේ සතාගේ කුසල් සිතේ හේතුවෙන් සුගතියට පත් වේවා. හොඳ ඵලම මිතුරන් ලැබේවා. සද්ධර්මයේ අසාගන්ට ලැබේවා. ඒ අනුව පිළිවෙත් පුරා සසර දුකින් මිදෙන්න නිවන් දකීවා කියලා හිතේ පරම මෛත්‍රිය කරුණාව හා එයි ආනිසංස විශ්වාසයෙන් පරිත්‍යාග කරනවා සතෙකුට උදා. එයින් ශ්‍රද්ධාවෙන් දැන් දෙන්න පුළුවන්. එසේ නමුත් යම් සීලවන්ත උතුමෙකුට, සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට, මහා සංඝ රත්නයට, බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට දානයක් හිරිනමන ලැබුණා නම් එතෙන් දියර ගුණස්කන්ධය අනුවත් චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. ආනිසංස අනුවත් සිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා. ධ්‍යාකාරයකින් වඩාත් මහත් ඵල වෙනවා. ඒ ප්‍රතිග්‍රාහක සම්පත්තිය නිසාද පහසුවෙන් සිතේ ප්‍රසාදයට පත් වෙනවා. ඒ විදිහට ප්‍රසාදයට පත් වී ශ්‍රද්ධාවෙන් දෙන දානය සසර ගමනේදී විශේෂ ආනිසංස ගෙන දෙනවා. සද්ධාය කෝපන භික්ඛවේ දානන්දත්වා යත්ත යත්ත තස්ස දානස විපාකෝ නිබ්බත්ති.
අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගු අබිරූපෝ චෝති දස්සනියෝ පාසාදිකෝ පරමාය වන්නපු කරතා සමන්නාගතු. මෙන්න මේ ආනිසංස ලැබෙනවා. නිවන් දකිනතුරු යම් යම් සුගති භවයේ උපදිනවා නම් උපනුපන්තනදී අඩ්ඩෝ චෝති මහද්දනෝ ධනයෙන් දානින් ආඩ්‍ය වෙනවා, මහද්ධන සම්පල් ලැබෙනවා, මාත් උපභෝග පරිභෝග වස්තු ලැබෙනවා, දේවල් දරවල් ලිදකඩන් යාන වාහන මේ නොයෙක් සම්පන් ලැබෙනවා. අභිරූපෝ චෝති බොහෝම විශිෂ්ට රූප සම්පන්න කෙනෙක් වේදවා. දස්සනීයෝ දුටුවම් පාදවන ප්‍රසාදනීය දෙකම් කලු කෙනෙක් වේදවා. පරමාය වන්න පොක්කරතා සමන්නාගතෝ මනුෂ ජීවිතේ නම් මනුෂ්‍යයෙකු උනත් දෙවියන් කෙනෙක් දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් වගේ බොහොම රූප ශෝභා සම්පන්න කෙනෙක් වේදවා. ඒ ශ්‍රද්ධාවෙන් දන් දීමේ විශේෂ ආනිසංසයක්. සක්කච්ඡ දානේ නමින් මෙතන හැදින් වෙන්නේ සකස් කොට දන් දීම නමින් ගෞරව සම්ප්‍රයුක්තෝ කැපසරුප් අන්දමින් සකසා දානේ දීමයි. සිල්ලතුන් වහන්සේලාට නම් අසුන් පනවා දෙපා දුවා ගෞරව සම්ප්‍රයුක්තෝ වැඳ නමස්කාරයෙන් කැපසරුප් අන්දමින් දානේ පරිත්‍යාග කරනවා. සියාතින් පරිත්‍යාග කරනවා. චිත්තේ කත්වා සහත්ත ආදි වශයෙන් ගෞරව සම්ප්‍රයුක්තව ආනිසංස දක්නා නුවණින් යුතුව පරිත්‍යාග කිරීම මෙතන සක්කච්ඡ දානයයි. ඒ සක්කච්ඡ දානය නිසා අර වගේ විශේෂ ආනිසංස ලැබෙනවා. සසරේ අඩ්ඩෝ චෝති මහද්ධනෝ මහා භෝගෝ ධනෙන් ධානී යසීසුරෙන් ආර්ධ්‍ය වෙනවා, මහද්ධන සම්පල් ලැබෙනවා. ඒ පිස්සතේ හොන්ති පුත්තාතිවා දාදාතිවා දාසාතිවා කම්මකරාතිවා තේ පිසුස්සු සන්තේ සෝතං ඕදාහන්ති අඤ්ඤාය චිත්තං උපට්ඨ පෙස්සන්ති. අන්න විශේෂානිසංසය නම් තමන්ගේ අමු දරුවන්ද, තමන්ගේ දාස දාසීන් කම්කරු සේවක සේවිකාදීන්ද, තමන් ඇසුරේ යමෙක් ඉන්නවා නම් ඒ සීලු දෙන බොහොම සුවිනීත සුවච කීකරු අහල බාල වැඩ කරන ගෞරවයෙන් ආවාද පිළිගන්නේ අනුගාමික පිරිසක් ඇති වෙනවා. මේක විශේෂානිසංසය සකස් කොට දන් දීම. ඒ කියන්නේ තමන්ගේ යටත ජීවත් වෙන හැමෝම තමන්ගේ වචනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. කවදාකවත් තමන්ගේ වැඩිහිටියනි ස්වාමියාට පිටුපාන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, අගෞරව කරන්නේ නැහැ, දුර්වච වෙන්නේ නැහැ, බොහොම සුවච කීකරුව කටයුතු කරන්න සමත් වෙනවා. මේ සකස් කොට දන් දීමේ විශේෂානිසංසයයි. කාලික දානේ නමින් හැඳින්වෙනවා කාලික දාන පහක්. ආගන්තුක සිල්ලිතුකට දානයක් දීම, ගමනක් යන සිල්ලිතුකට දානයක් දීම, ගිලාන සිල්ලිතුකට දානයක් දීම, දුර්භික්ෂ අවස්ථාවක දානේ වර්ධින අවස්ථාවක දානයක් දීම, එවාගෙම නව සස්‍ය දානයක් දීම, අලුතෙන් සපයාගත් ආදායමකින් දානයක් දීම. මේ කාරණා පහ කාලික දාන පහක්. මේ කාලික දාන බොහොම වැදගත් එකක් වේවා. හේතුව අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ ලැබෙන බැවින්. විශාකා මහා උපාසිකා වරම් මටක් ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගෙන්. එයින් කීපයක් මේ කාලික දාන කොටසට වැටෙනවා. ඒ කියන්නේ ආගන්තුක දානේ, ගමික දානේ, ගිලාන දානේ. ඒ ආගන්තුක භික්ෂුන් වහන්සේලාට තමන් ආගන්තුක බැවින් යා යුතු නොයා යුතුන් දන්නේ නැති නිසා එවැන්නෙකුට දානයක් දීම තමන්ට විශේෂානුසස්ස කෙනෙකුට දානයක් වෙනවා. ගමනක් යන භික්ෂුන් වහන්සේ කෙනෙකුට කලත වේලාවට විශේෂයෙන් ගමන යා ගැනීමට අවශ්‍ය වෙනවා. එහෙම අවස්ථාවක සුදුසු වේලාව සැලකලා දානි පිරිනැමීම කාලික දානයක්. ගිලන් භික්ෂුන්ට මේ දේ සත්‍රායයි, මේ දේ අසත්‍රායයි කියලා දැනගෙන සත්‍රාය ආහාර පාන, ඖෂධීය ආහාර පාන සම්පාදනය කර දීම කාලික දානයක්. අනිත් එකින් දුරු භික්ෂු දානය කියන්නේ දාන වර්ධින්ත යන අවස්ථාවක දෙන දානයට. දුටු ගැමුණු කුමාරයා අප්‍රසිද්ධ වෙ කොත්මලේ ප්‍රදේශයේ ඉන්න කාලෙක දුරු භික්ෂුවක් ඇති වුණා. ඒ කාලේ මහ ජනතාවට කෑම බීම අග හිග වුණා. රහතන් වහන්සේලා ප්‍රශ්නමක් දාන වර්ධින්න ගියා. මේක දුටුවාව දුටු ගැමුණු කුමාරයා පයලාගෙන හිටියේ මිරිමැඩි සංගල කඩේකට දීලා මිල කරලා ඒකෙන් දාන පාර්සල් පහක් අරගෙන පූජා කළා. ඒ රජුරුවන්ගේ අවසාන මොහොතේදී පින් පොත කියවනකොට මේ පින්කම දැකලා අහලා ඒකෙම තමයි කෞතසා මේ තුසිත දිව්‍ය ලෝකයට යන්න පුළුවන් උනේ. ඒ වගේ තවත් පින්කමක් තිබුණා. ඒත් කාලික දාන පින්කමක්.
මේ වගේ කාලික දාන පින්කම් වල ආනිසංස හැටියට ධනෙන් දාන්නේ යසේසුරෙන් ආර්ධ්‍ය වෙනවා මහා භෝග සම්පන්න ලැබනවා පමණක් නෙමෙයි කාලගත චස්සත් පචුරා honti තමාට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ වාග්යවන්තයේ කියනවා තමන්ට මිල මුදල් අවශ්‍ය නම් ඒ වෙලාවට ලැබෙනවා ගියන් දොඩක් කරගන්න අවශ්‍ය නම් ඒ වෙලාවට ඒකට කරුණු සියල්ල යෙදෙනවා ඉදමක් ගන්න අවශ්‍ය නම් ඉක්මනින් ඉදමක් ලැබෙන්නේ කාරණා යෙදෙනවා ඔය වාගේ තමන්ගේ බලාපොරොත්තු ඒ වෙලාවට කල් නොයවා ලැබෙන්නේ ප්‍රතිඵල ලැබෙන්නේ හේතු වෙන්නේ මේ කාලික දාන පින්කම. කින්නතුන් ආලය තියෙන රුවන්මලේ සෑය කරවන්නේ දුටුජමන රජුගේ හිත හිතා හිටිය. මහජනයාගෙන් සත්‍යයක්වත් අය කරන්නේ නැතුව අය බදු අය කරන්නේ නැතුව මහජනයාට නොමිලේ වැඩක්වත් නොගෙන ධාර්මිකෝ මේ චෛත්‍ය මහා චෛත්‍ය ගොඩනගන්න ඕනේ කියලා හිත හිතා හිටිය. එමින්නකොට මොකද සිද්ධ වුනේ? චෛත්‍ය කර්මාන්තයේ තවසේ gadolද එවාගේ මුතුද මැණික්ද රත්තරන්ද රිදීද පබලුද වයිදූරිද හැම දෙයක්ම අවශ්‍යතාවක් ඒ තැන්වල පහළ වුණා. ඒ සියල්ලම චෛත්‍ය කර්මාන්ත නිමාව දක්වාම සෑහුණා. අන්නේ වාගේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ කාලික දාන මේ පින්කම් වල අනුශංසී. යස්සන්තර කුමාරයා උපන්න දවසේදී ආකාශචාරි උපෝසත කුලයේ ඇතින්නක් ඇත්තටෙවෙගෙන ලැත්හලේ තියලා ගියා. අර කාලික දානමේ පින්කම්. දේශාන්තර රජුරුවන් රජ වෙලා ඒ ඇතා තමයි රාජ වාහනේ හැටියට භාවිත කරන්න ගත්තේ පණ්ඩරේ කියන ඇතා. එළිය ඇතා සුදු ඇතා හසින් යන්න පුළුවන් අකල් වැහිවස්ස වුණා. ඒ වගේ තමයි අවශ්‍ය දේ අවශ්‍ය වෙලා ලැබීමට හේතු වෙනවා කාලික පින්කම්. ජෝතිය සිටුවරයා වයස 16දී සිටු කුමාරයාට මාලිගාවක් හදන්න සූදානම් වුණා අපේ සිටුවරයා. මේ සිටුවරයා මේ ජෝතිය සිටු කුමාරයා පෙර ජාතවල කාලික පින්කම් අපමණ කළ තිබුණ විපස්සී බුද්ධ කාලයේදී. ඒ දරුවාගේ පිනේ මහිමය නිසා එදාම ශත්‍රුවන් සත්මහල් දිව්‍යමේ ප්‍රාසාදයක් පැන නැගුණා කියන. මේ කාලික පින්කම් වල ආනිසංසය අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ ඒක හේතුවක් වෙනවා. එවගේම අනග්ගේත චිත්තෝ දානන්දේති කීවේ නුමසුරුව දන් දීම. නුමසුරුව දන් දීම නමින් හැඳින්වෙන්නේ තමා යම් කිසි දෙයක් පරිත්‍යාග කරනවා නම් මේම දීලා බෑ මීට අඩුවෙන් දෙන්නට ඕනේ ආදී මොකක්වත් හිතන්නේ නැහැ. හරියට නෙළුම් මත නෙළුම් පොතක නෙළුම් මලක වතුර බින්දුවක් වැටුණාට ඒක රැඳෙන්නේ නැතුව වගේ පරිත්‍යාග කරන දේ හද තුලින්ම අත්හර දාලා පරිත්‍යාග කරනවා. එතන පරිත්‍යාග තුනක් කෙරෙනවා. එකක් තමයි ඒ දාන වස්තුව. එකක් තමයි තමන්ගේ සිතේ ආසාව. ඒකත් හරින එක පරිත්‍යාගයක්. අනික තමයි ඒ පිළිගන්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට මෛත්‍රී. ඔය කාරණා තුනම පරිත්‍යාග කළා වෙනවා එතෙන්දී. එතකොට ඒක හද තුලින්ම නොමසුරුව පරිත්‍යාග කරන බැවින් එතෙන්දී ආනිසංසයේ විශේෂානිසංසයක් වශයෙන් ලැබෙනවා. සසර ගමනේදී ධනයෙන් දාන්නේ යසේසුරෙන් ආඩ්‍ය වෙනවා පමණක් නෙමෙයි තමන්ට ලැබෙන සම්පත් නිසසේ පරිහරණය කිරීමේ වාග්යවන්තයෙක් වෙනවා. හොඳින් කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් දොරවල් පරිහරණය කරන්න හිත නැමෙනවා. තමන්ට ලැබෙන දේ පරිත්‍යාග කරගැනීමේ හිතේ චේතනාවක් වැඩි දියුණු වෙනවා. පරිත්‍යාගයේ පුරුදු වෙනවා. මේ ආනිසංස ලැබෙන සංසාර ගමනේ දේක අවශ්‍යයි. දැන් සමහරු ඉන්න බොහෝම ධනවත්. නමුත් හොඳට කෑම කන්න බෑ. හොඳින් ජීවත් වෙන්න බෑ. බොහොම දුකසේ ජීවත් වෙනවා. රිලීස සිටුවරයා වගේ. අපොත්තක සිටුවරයා වගේ. අපොත්තක සිටුවරයා කියලා ඉස්සර හිටියා බුදුරජාන් වහන්සේගේ කාලේ සවැත් නුවර මහා ධනවත් සිටුවරි. දරුවොත් නැහැ. කෑවේ බීමේ බොහොම දුප්පතෙක් වගේ. නියුඩු ආලේ බතයි කාඩි හොද්දායි තමයි දිනපතා ඔහුගේ ආහාරය. ඇවිදින්නේ දිරච්චේ රථයකින්. පායලාන්නේ හොඳටම දිරච්චේ සෙරෙප්පුවා. ඉහලන්නේ දිරච්චේ කුඩයක්. අඳින්නේ වැරහැලි. මේ මොන පාපයක්ද? ඒ වාගේ වාර 7ක් මේ තැනැත්තා සිත තනතුරේ හිටියා ධනවත්ව. ඒ වාර 7ේම දුක් විඳලා තමයි ගියපල්ලෝ ගි. හේතුව ඊට ආත්ම 14කට ඉස්සර මේ තැනැත්තා බර්ණැස් නුවර සිටුවරි. මේ බර්ණැස් නුවර සිටුවරේ අර වගේම මසුරු මලින් ගැවසේගත් කෙනෙක් බුලත් නැට්ටක්වත් කෙනෙකුට දෙන්නේ නැහැ. නමු සිටු දේවිය හරි ශ්‍රද්ධා සම්පන්නයි. එතුමියට දන් අන්දක් දෙදන් දෙන්නවත් අවසර නැහැ. ඔය අතර පසේ බුදු කෙනෙකුන් වහන්සේ ඒ ඉදින් ඒ ඉදිරියෙන් පින්ඳ පාත් වඩනවා දැකලා
මේ සිටුවරයා තමන්ගේ සිටු දේවියට කිව්වා මේ ස්වාමීන් වහන්සේට යමක් පූජා කළ යවන්නයි කියලා. තමන් ගමනක් ගියා. සිටු දේවියට ලැබිච්ච වටිනා අනුව පසේ බුදුරජාන් වහන්සේ වාඩ කරවලා වඩා හිඳුවගෙන දානි හැදුවා බොහොම ප්‍රණීතව. ප්‍රණීතව දානි හැදලා පාත්‍රයට පූජා කරාම පසේ බුදුරජාන් වහන්සේගේ කෙටි ගාථාවකින් තින් දීලා පිටත් වුණා. එක දෙඩක් යනකොට මේ සිටුවරයා මඟදී මුණ ගැහුණා. එබිලා බැලුවා පාත්‍රයට මොනවද ගෙදරින් දීලා තියෙන්නේ. ඉතාම ප්‍රණීත දානියක්. එතකොට හිත නරක් වුණා මෙහෙම නෙමෙයි මං දෙන්නේ කිව්වේ දන් හැන්දක් දීලා පිටක් කරන්දයි. අනේ මේ විදිහේ ප්‍රණීත ආහාර කාලා බීලා මේ ඇත්තෝ නිදාගෙන ඉන්නවා විතර වැඩක් කරන්නේ නැහැනේ අපේ ගෙදර සේවකයෙකුට මේ කෑම දුන්නා නම් අද වැඩින් වැඩ කරයිනේ කියලා හිත අපිරිසුදු වුණා. නමුත් ආර පරිත්‍යාග කුසල චේතනිය නිසා මෙතුම දිව්‍ය ලෝකේ ආත්ම හතක් උපන්නා. මනුෂ්‍ය ලෝකේ සිටුවරේ කැටියට ආත්ම හතක් උපන්න ආත්ම 14කින් පස්සේ අපාගාමී වුණා. ඒ කුසලයේ එතනින් අවසන් වුණා. ඒ සම්පත්තෝට පරිභව කරන්න බැරි වුණේ අර මසුරු මලින් දානේ පිරිනැමු නිසායි. නැත්තම් පිරිනැමු දානේ ගැන මසුරු සිතක් පහළ වූ නිසායි. එහෙම නැතුව තමාගේ සිතේ හද සන්තාණින් අහෝසාදු කියලා පිරිසුදු සිතින්ම නිවුනමසුරුව පරිත්‍යා කළාන ලැබෙන දේ පරිහරණය කරන්න ලැබෙන දේ දාන ආදී කුසල් බාටත් පමුණවන්න පුළුවන්කම ලැබෙනවා. මේක නිසා එක විශේෂ ආනිසංශය. මහ බෝසතාණන් වහන්සේම තමයි දම්පින්කම් කළා තිනේ තමන්ට ලැබෙන සම්පත් ඕනම දෙයක් පරිත්‍යා කරන්න උන්වහන්සේට පුළුවනි. සුමේද තාපසයන් වහන්සේ සුමේද පඬිත කාලේ 12,000ක් වස්තු ගබඩාවල් විවෘත කළ දන් දුන්නේ විදිහට පරිත්‍යාග චේතනයේ පුරුදු නිසායි. එවගේම අකීර්ති පඬිත කාලෙත් ඒ වගේ පරිත්‍යාග කළා. අසංහි සිටුවරයා කාලෙත් ඒ වගේ පරිත්‍යාග කළා. ඒ වගේ පරිත්‍යාග කළ වාර අනන්තයි. ඊළඟට පස්වෙනි කාණේ තමයි අනග්ගහති චිත් අත්තානංච කරංච අනුපාච දානං දේති. ඒ කියන්නේ තමන් නොතලී අනුන් නොතලා. තමන් නොතලී අනුන් නොතලා කියන එකේ තේරුම යම්කිසි කෙනෙක් ධනෝපානය කරනවා අධාර්මික වෙළඳාමකින්. තමනුත් තැලුණ අනුනුත් තැලුණ. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත කළ වස්තුව හම්බ කරගෙන දැන් ඔය මූදු යෑමෙන් මාළු බෑමෙන් දැන් මේ භාවිතා කිරීමෙන් නොයෙක් විදිහේ ප්‍රාණඝාතයට උදව් කිරීමෙන් ධනිය උපයනවා. එහෙම නැත්නම් සොරකම් කිරීමෙන්, එහෙම නැත්නම් මිච්ඡාචාරයෙන්, බොරු කීමෙන්, සුරා වෙළඳාමෙන්, එහෙම නැත්නම් කේලම්බස් කියලා යම්කිසි ක්‍රමයකින්, ඒ වගේම ඉස්බස් කියලා යම්කිසි ක්‍රමයකින් මේ වාගේ අධාර්මික දෙයකින් ධනිය උපයලා අර පංචේ වනිජ්ජා කියලා අධාර්මික වෙළඳාම් පහක් තියෙන ඒ ක්‍රමයකින් අර ධනිය උපයලා දානයක් දෙනවා. එතකොට ඒ ධනිය ඉපයීමේදී තමන් තැළෙනවා. තමන් තැළෙනවා කියන්නේ තමන්ගේ කුසල්සිත සම්පූර්ණයෙන්ම යටපත් වෙලා අකුසල්සිත පහළ වෙලා මේවා හම්බ කෙරේ. අනුන් තැන්නා කියන්නේ අකුසලයක් කරනවා නම් අනුන්ට ඒ කාන්තෙන් හිංසාවක් එනවා. අනුන්ට අලාභයක් එනවා. අනුන්ට වේදනාවක් ගෙන දීමක් එනවා. ඒක නිසා තමන් තැළෙනවා අනුන් තැළෙනවා. තවත් ක්‍රමයකින් කියනවා නම් කෙනෙක් 10 දෙනෙකුට දානයක් දෙනවා දැකලා තමන් ඊට ඉහිලින් කරන්න ඕන කියලා 20 දෙනෙකුට දාන දෙනවා. එතකොට එතන තියෙන්නේ කුසල් සිතක් නේ තරඟකාරී සිතක් බැවින් එතෙන් මේ තමන් තැළුණා අනුන් තැළුණා. ඒ වගේ නැතුව දැමින් උපයා සපයාගත් දාන වස්තුවකින් අර වගේම නිස්සාරණ සංකල්පනාවෙන් දානේ පිරිනැමීම මෙතන තමන් නොතලී අනුන් නොතලා දැමින් දන් දීමයි. ඒකෙත් විශේෂානිසංසයක් තියෙනවා. ඒ තමයි යත්යත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝ චෝති මහද්ධනෝ මහභෝගෝ නචස්ස කෝචේ භෝගානං උපඝාතෝ ආගච්ඡති කාජිතෝ වා චෝරතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා අප්‍යේතෝ දායාදතෝ වා. ඒ කියන්නේ රජුන්ගෙන්වත් සරුන්ගෙන්වත් ගින්නෙන්වත් ජලයෙන්වත් තමන්ගේ අප්‍රියමනාප ඥාති කෙනෙකුගෙන්වත් තමන්ගේ ධනයට හානියක් වන්නේ නැහැ. ආලක මන්දා රාජධානී සම්පත් රැකෙන්න වගේ සියලු වස්තු සම්භාර ආරක්ෂා වෙනවා. මේක තමයි මේ විදිහේ දහමින් දන් දීමෙන් ලැබෙන ආනිසංස ඵලයේ විශේෂ ඵලයි. පසුගිය කාලේ මේ අවුරුදු 45කට වගේ පමණ පෙර අපේ දායකතුමෙක් සිටියා WL දාබරේ කියලා වසන්ත කියන ගෙදර තබ්බෝ වෙයි. නාත්තන්දී බොහොම ධාර්මික මිනිසෙක්, බොහොම උදාර අදහස් ඇති සත්පුරුෂයෙක්. එතුමා ජීවත් වෙන්නේ එතුමාගේ බිරිඳක් ගෙදර වයෝවෘද්ධ මේ දෙන්න පමණයි.
දරුවෝ තුන් දෙනාම කොළඹ තිරබත්ගොඩ යන්නේ ප්‍රදේශවල එක්කෙනෙක් දොස්තර කෙනෙක් එක්කෙනෙක් ලෝයෙ කෙනෙක් දුව බැඳලා ඒගොල්ලෝ ඔක්කොම ගෙදරින් පිට. මහරෑ එක දවසක් මේ දෙන්න නිදාගෙන ඉන්නකොට මහරෑ දවැන්ත පුජ්‍යලෝ හය දෙනෙක් සන්නද්ධව ආවුද සන්නද්ධව කපාට දොර කඩාගෙන ඇවිල්ලා හිඳන කාමරයට තුවල්තු එක්ක එල්ල කළ කියලා කියනවා කෑ ගහන්න එපා කියලා. එකම කීවාලු අපි කෑ ගහන ඇතුනේ මේ කියලා භාවනාවට වාඩි වුණා. භාවනාවට වාඩි වෙලා එම උපාසිකාවටත් කිව්වා භාවනා කරන්න කියලා. දෙන්නේ තුවක් වෙල්ල කරන ඉන්න අතර ඇහු අනිත් හතර දෙනා කියන තැන් කියන්නයි කියන බඩු කියන්නයි කියලා. ඉතින් කිව්වා අපේ මේ සියලුම දේවල් ආරක්ෂා ඇතුව නෙමෙයි තියෙන්නේ මේ කුමුත් යතුරු එතනම තියෙනවා. ඒ තැන් වල බඩු තියෙනවා. ඔයත් හතර දිනක්ම ගිහිල්ලා කාමරෙටින් පරීක්ෂා කරනවා, අල්මාරිය අරනවා, නොයෙක් දේවල් කරනවා. දෙන්නේ ඉඳගෙන මේ දෙන්න රැකගෙන ඉන්නවා. ස්වල්ප වෙලාවයි ගත වුණේ එක පාට මේ සීලුම හය දෙනක පාට දඩි පිටි ගාලා දුවන්න පටන් ගත්තා. ඉතින් එයාකු ගියාට පස්සේ නැගිටලා බලලා තියෙන මොනවද අගහිග වෙලා තියෙන්නේ මොනවද ගෙනihin තියෙන්නේ කියලා කිසිම සතපහක දෙයක් අරගෙන නැහැ. දොරවල් වල ජාතුරු ඒ විදිහෙම තියෙනවා. ඒ වගේම ඒ වස්තු හේම තියෙනවා කිසි දෙයක් අරගෙන නැහැ. ඉතින් මෙතුමා කියනවා අපි එක ස්වාමින් වහන්සේ මම වේලාවේ මගේ සිත සංකාරුපෙක්කාවච ගත්තයි. මේ සංස්කාරයන් සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා මම හිත හදාගෙන හිටියයි. කිසි බයක් හිතුවේ නැහැ. මම මෛත්‍රියෙන් මනසකාරී හිටිය. එතකොට මේ විදිහට මේ ධාමරික හොරුන්ඩ පවා ඒ වස්තුවෙන් සත පහක දෙයක් ගන්න බැරි වුණේමක් නිසාද එව ලැබෙලා තියන්නේ දහමින් කළ කුසලයේ කානිසංස නිසායි. මේ වාගේ දේවල් කොතෙකුත් ආන්න දකින් ලැබෙනවා. මේ අනුව සලක බැලීමේදී මහ බෝසතාණන් වහන්සේලා, පසේ බෝසතාණන් වහන්සේලා, ශ්‍රාවක බෝසතාණන් වහන්සේලා පරිත්‍යාගයක් කරන්නේ මෙන්න මේ ආකාර පහට අනුවයි. සද්ධාවෙන් දන් දෙනවා, සකස් කොට ගෞරව සම්ප්‍රයුක්තව දන් දෙනවා, සුදුසු කල්හියේ දන් දෙනවා, නොමසුරුව දන් දෙනවා, දැමින් දන් දෙනවා. මේ වාගේ දානයන් ඥානිසංස විශේෂයි. ඒ විශේෂ ආනිසංස මක්නිසාද අවශ්‍ය වන්නේ මතුමත්ෙහි සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධර්ම පූර්ණී කරමින් නිවන් මඟ සුවසේ ඉදිරියට යාගැනීම පිණිසයි. ඒ අනුව සලක බැලීමේදී මහබෝසතුන් වහන්සේ මේ විදිහට සත්පුරුෂ දාන පූර්ණී කරමින් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලයි සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදුනි. බාහිර වස්තු පමණක් නෙමේ ඇස්සේ ස්මස්ලේ අඹදරුවන් පවා රාජ්‍ය පවා පරිත්‍යා කරමින් උයි මහ පොළොව කම්පා කරවෙමින් පෙරම් පුරාගෙනයි ඇවිල්ල ලෝතුරා බුදුනේ. ඒ මේ සරුවඥන් වහන්සේගේ වංශයක් තමයි මේ පරිත්‍යාගයේවත් දාන ආදී මේ පින්කම් සිදු කිරීම. මේවා දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මියෙක් පුරුදු කළා නෙමේ, ලෝතුරා බුදු පියාණන් වහන්සේ තමයි මෙයා පුරුදු කළා අපට උගන්ලා දීලා තියෙන්නේ. දානයක් දෙන්නේ මෙහෙමයි, සීලයක් රකින්නේ මෙහෙමයි, භාවනාවක් කරන්නේ මෙහෙමයි සියල්ල පැහැදිලි කරලා තියෙනවා. එයිසා මේ පරිත්‍යාගයේ කියන්නේ ලෝතුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමන් කිරීම. ඒ මහෞත්තමයන් වහන්සේලා යම් මඟක්ද අනුගමනය කළේ ඒ මාර්ගයේ තමයි මේ අනුපිළිවෙලෙන් පියනගන්නේ. ඒ පියනගන ගමනක් තමයි විශේෂයෙන් මෙන ආවාසය. මෙම ආවාසයේ අජන්ත සේසා මෙතිතුමා බොහොම අනාගත ප්‍රාර්ථනාවකින් ගොඩනගාගෙන තියෙන්නේ. මේක ආරම්භ කාලයේ පවා අපට කියලා තියෙනවා. මේ කටයුතු නිමවෙච්ච කාලෙක අපට ස්වාමින් වහන්සේලා කීපෙනමක් වස්වසවාගෙන සංඝ රත්නේ ලවා පරිහරණය කරවලා අපට මේ ගොඩනගෙල්ලෙන් උසස් පින්කමක් කරගන්න ඕනේ කියන එක කල් ඇතුවම කියලා තිබුණා. ඒ ඉතාම වැදගත් ආරාධනයක් මේ මුල්ම සිටිවිල්ල. ඒ අනුව බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් මේක සිද්ධ වුණා. ඒ කියන්නේ මේ පූජ්‍ය හොරණ සාසනරත්න ස්වාමින් වහන්සේත්, පූජ්‍ය නේපාලයේ සාගර ධම්ම ස්වාමින් වහන්සේත් වැඩම කරවාගෙන පෙරවස් සමාදන් වෙන්න ලැබුණා. දැන් මෙතන අග්ගස දානෙකුත් සිද්ධ වුණා. ඒකනේ තමන් ගොඩනගාගත්තේ ගොඩනැගිල්ලේ පළමුවෙන්ම තුනුරුවන්ගේ පරිහරණය කරන්න කැප කළා, විහාරයක් පූජා කළා, ආවාසයක් පූජා කළා, සංඝාවාසයක් බවට පත් කළා මේ වස්සාන කාලයේ සඳහා. එතකොට මේ අග්ගස්ස දානයක් අර කාලික දාන පින්කමක්ද බවට පත් වෙනවා. ඒකම මේක ශ්‍රද්ධාවෙන්මයි කරුනේ. ඒ වගේ බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සකස් කොටගෙනමයි මේ වස්සල මෙමේ මේ කටයුතු සිද්ධ කෙලේ.
එවැගේම නමසුරුවමයි මේ පින්කම් පෙළ කරගෙන යන්නේ, එවැගේම ධාර්මිකවමයි මේ පින්කම් කරගෙන යන්නේ. එනිසා මේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව සත්පුරුෂ දාන පරිත්‍යාග කුසල් බාටපත් වෙනවා. මේ පින්කම් තුලින් අපේ సంతානිය වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ පින්කම් තුලින් කුසල් සිතක් ගානේ අපේ සිතේ වැඩෙනවා යම්කිසි ආභෝධයක්. ඒක තමයි සම්මා දිට්ඨිය තුනුරුවන් උදෙසා, ධර්මයේ උදෙසා, ප්‍රතිපත්ති උදෙසා පහතන කුසල සිතේ ඥානේ සම්මා දිට්ඨියයි. මෛත්‍රියේ පෙරටුකොට, කරුණා පෙරටුකොට, නිවන් පෙරටුකොට මේ කුසල් කරන බැවින් ඒක නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාද පාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන සම්‍යක් සංකල්පනාවයි. නූපං අකුසල් නූපදවමින්, නූපං අකුසල් යටපත් කරමින්, නූපං කුසල් උපදවමින්, උපං කුසල් වැඩි දියුණු කරමින් මේ කුසල ක්‍රියාව යෙදෙන බැවින් ඒ සම්මා කා වායාමයයි. සෑම දෙයක්ම කුසල් සිහියෙන් කරන බැවින් සම්මා සතියයි. ජවන් සිතක් ගානේ සිතේ 15 වෙනි ඒකාග්‍රතාව සම්මා සමාධියයි. එවගේ මේ සඳහා පාවිච්චි කරන වචන මුසාවාදයෙන් තොරයි, විසුණ වචනෙන් තොරයි, පරිස වචනෙන් තොරයි, හිස් වචනෙන් තොරයි. එබැවින් මෙහි සියලු වචන සම්මා වාචාවයි. මේ සඳහා කය වෙහෙසවලා ක්‍රියා කරන්නේ ප්‍රාණඝාතයෙන් තොරව, අදින්නාදානයෙන් තොරව, මිච්ඡාචාරයෙන් තොරව, කුසාසිතින් බැවින් සම්මා සම්මන්තියයි. මේ සඳහා ජීවත් වෙන්නේ දහමින් බැවින් සම්මා ආජීවයයි. මේ නිසා සලක බැලීමේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයක් මේ ආවාසය තුලින් අපේ සෑම දෙනාගේ සිත් සතන් තුළ වැඩි දියුණු කර ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අභ්‍යන්තරේ බෝධිපාක් ධර්ම 37 එක්කාසු වෙනවා. පාරමී 10ක් උතන එක්කාසු වෙනවා. එනිසා මේ පින්කම් එසේ මෙසේ සුළුපටු පින්කම් කියලා හිතන්න එපා. එක ස්වාමීන් වහන්සේ නමක් වුණත් මෙහෙම වඩා හිඳුවාගෙන උපස්ථාන කරනවා නම් ලැබෙන ආනිසංස අනන්ත බව මහා සුදර්ශන සූත්‍රයේදී සරුවඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ අනුව බොහෝම සැනසෙන්නට ඕන. දැන් මේ වයෝවෘද්ධ මව්පිය දෙන්නෙක් පෙරමුණේ තියාගෙන අජන්තේ මහත්මානුත් එම මහත්මනි එවාගෙම දරු දෙපළක් මේ නෑදෑ හිත පිරිසත් එක්වාස වේලා සිදු කරන ලබන්නේ අර සසරේ කැටි කරගෙන ආර්ය සත්‍ය අවබෝධයට සමීප වෙන කුණ්‍ය නිධානයක්, එවාගෙම කුසල නිධානයක්, පාරමී නිධානයක්, ධර්ම නිධානයක් බව සලකාගෙන සැනසෙන්නට ඕනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ දෙනම වඩා හිඳුවාගෙන වෛද්‍ය ප්‍රතිකාර සලසමින්, නිතිපතා සොයා බලමින්, උපස්ථාන සලසමින් සිව්පස්යෙන් සංග්‍රහ කරන් ලබන්නේ ස්වාමීන් වහන්සේලාට අපේ මේ උපස්ථාන හේතුවෙන් හා රත්නත්‍රි අනුභවයෙන් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ස්වාමීන් වහන්සේලා මේ වස්සාන කාලය තුල සුවසේ සසුන් පිරිවෙත් පුරාගෙන ස්වාමීන් වහන්සේලා පතන අධිගමයන් සාක්ෂාත් කරගන්නට අපේ උපස්ථානි උපකාර වේවා. අපට ස්වාමීන් වහන්සේලා වැනි කල්යාණ මිත්‍රයන්ගේ එවනේ මේ කුසල් පුරාගෙන මෙලව පරලව ජයගෙන සසර කතරින් එතෙර වේ නිවන් සුව ලබන්නට මේ කුසල් හේතු වේවා කියන නිස්සරණ සංකල්පනා වෙනුයි මේ පින්කම් ලෙදී සිටින්නේ. ඒසා මෙතෙකින් මේ රැස්පත් කරගත් කුසල් අතරට අද මේ මොහොතේදී මේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ආදී බොහෝ කරුණු සඳහා වැඩම කරවා වදාළ ස්වාමින් වහන්සේලා සමග අට නමක්ම වඩා හිඳුවාගෙන මේ ආවාස නිවසේහි අසුන් පනවා දෙපා දුවා වඩා හිඳුවාගෙන සියාතින් දානේ පිරිනම වත්පිළිවෙත් පුරා දැන් මේ සීලේක පිහිටා පිරිකරත් පූජා කොට බණපදයක්ද සවන් දීමින් දාන සීල භාවනා කුසල ක්‍රියා තුන සම්පූර්ණ කරගන්න යෙදුණා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසේගෙන නිවන් මඟ යන බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරුදහන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාද්වීපයේ නිර්මලව පැවැත්මට හේතු වේවා. රාගේන ශාසන භාරධාරී සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ධ්‍යාන විඥා මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න කුසලයේද ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. නමින් අභව ප්‍රාප්ත මේ මව්පිය දෙපළගේ මව්පියන් ආදි කොට ඇති සත්මුතු පරම්පරාවක දීඨත් පිට කල්පාන්තර ගණන් ඌදයන් තාඥාකින් මෙතොත් ඒ සමත මේ පින ලැබේවා. මේ නිවසේ ගොඩනගන භූමියේ තුල මේ කල්පයේ තුල යම් තාක් කෙනෙක් ඉඳ මිය පල්ලෝගේ ගොස් පින් පලාපොරොත්තු වෙතොත් ඒ සමටත් මේ පින ලැබේවා.
මෙපින් බැලෙන් ඒ සමදෙනා භවයක් පාසා සුගති සම්පත් වින්දිනේ කොට සසර දුකින් අතිමිදී සාන්ත නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් දෙමු. එවගේ මේ නිමසෙද්දෙන් බමතලේ දක්වා ඇසෙන්නා වූ ද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක වූ දිෂ්ඨ දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමී ආයු වර්ණ සැප බල ඓශ්වර්යෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට සේ ලංකා දීපේට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මව්පියන්ට මේ දූ දරුවන්ට මේ සෑම දෙනාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා. පතු බෝධු වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් දෙමු. හිතවත්ම දහත් අහිතවත් සෑම සත්වයන්ට මෙම නාවල ප්‍රදේශයේ පටන් අවට ගම් නගර ලංකාව දඹදිව තල මේසක්වල සීලසක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයටද මේ පින ලැබේවා. සීලු සත්වෝ නිදුක් වේත්වා, නිරෝග වේත්වා, සුවපත් වේත්වා, තෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සගරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනැමමින් ආශිර්වාද පෙරටුව පාරමී සීරිසින් සිදු කරගන්නේ මේ කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රයානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආද ආශිර්වාද බලයෙන් මේ පින්වත් මව්පිය දෙපළටත් මේ අජන්ත මහත්මානම් ප්‍රදාන කොට ඇති මේ මහත්තුරු මේ නෝනා මහත්තුරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටමත් උපකාරක අනුග්‍රහක සියලු දෙනාටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වේවා. තබන තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහාගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වශයෙන් විස අවියාවදානි විපත්ති වලකීවා. කාචිත පීඩාදියක් කිසිවිටක නොම වේවා. කායික මානසික සනසිල්ලේ දෙලව දූනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණ නුවණින් ධන දානේ යසේ සුණින් ආයු වර්ණේ සක බල ප්‍රඥාවෙන්ද නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණ සතර සංග්‍රහ වස්තු වෙන්ද දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳක්මෙන් දිනෙන් දින දියුණුවටපත් වේවා. චින්තාමානීක රත්නයකින් කල්පරෝක්ෂයකින් භද්‍රගටයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරි ඉතිරේ ශාස්ත්‍රීකවී සමෘද්ධිමත් වේවා. පින්සත් සත්වාසාධික කාලයක් අතරක් නෑර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට රත්නත්‍රයානුභාවයේම සැමට දීර්ඝාස ලැබේවා. සසර වසනතුරු භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්්‍යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟියා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව පිණිසම මේ කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.